සභාවත්තුමනි මම මෙයාවේ සමුපාකාර තුමලඳ සේවය පිළිබඳ කරුණු කිහිපයක් දැනගන්න. මම පහුගිය දවස්වල විවෘත වෙළඳපොලේ ඇවිද්දා යම් යම් භාණ්ඩ කිහිපයක් ගන්න. මට ඒ වෙලාවේදී පෙනී ගියා සමහර බඩු විවෘත වෙළඳපොලේ නැති බඩු හුඟක් සතොස වෙළඳ ශාලාවල තිබිච්ච බව. ඉතින් මේ විදිහේ කාර්යක්ෂම සේවයක් පාරිභෝගිකයන් සලසන්ට කොයි විදි වැඩපිළිවෙලක්ද සතසාය බව වෙනවා. එතකොට සභාවත්තුමනි දැන් කොම්පියුටර් ක්‍රමය සතසායතනයට යොදා ගැනීමට මොන විදිහේ දෙයක්ද පදනම් වුණේ? එහෙම නැත්නම් ඒකේ ඉතිහාසය ගැන අපිට පොඩ්ඩක් කරුණු කිව්වොත්. ඉතින් මුලින්ම කිව්වා වගේ අනාගතයේදී අපි මොනවද අපි ඉතුරු කරන්නේ? මට එක වෙලාවකට හිතෙනවා දැන් ඉතින් අපිට සමුගන්න පුළුවන් කියලා. ඒ තරම් දක්ෂ ළමයි ගුරුතරුව මම හිතන්නේ කිසිම අඩුවක් නැතුව ඒ නර්තනය ඒ මන් බැලුවා ඒ ඉසව් පවා ඒ විදිහටම නිර්මාණය කරමින් රංග වස්ත්‍ර අභිනයන් සෑම දෙයක්ම ඉතාම පරිපූර්ණව කරලා තියෙනවා. එතකොට දැන් පාසල් කාමරය තුළ ළමුන් ඉගෙන ගන්නා ලෝකයෙන් එපිට තමා ජීවිතයේ තිබෙන්නේ. අධ්‍යාපනික ලෝකයේ තියෙන්නේ ශාස්ත්‍රාලයීය පුහුණුව පමණයි. මේ අපි හඳුනාගත යුතුයි. මට මතක් වෙන්නේ ගුරුතරුව නාට්‍යයේ ආචාර්ය කෘෂ්ණමූර්තිගේ කියමනක්. අධ්‍යාපනය කියලා කියන්නේ පොතපත කියවීමවත් විභාගවලට වාඩි කරවීමවත් නොවේ. පොත්පත්වල තිබෙන කරුණු සත්‍යද අසත්‍යද කියා විචාරශීලීව බැලීමට පුහුණු කරවීම. කුරුල්ලන්ට සවන් දීම, ගසක අසිරිය දැකීම, කන්දක හැඩය නැරඹීම, මේවා සමග හැඟීම් ඇති කර ගැනීම, මේකත් අධ්‍යාපනය. එතෙන්දී ඉතාමත්ම පැහැදිලිව කියන්නේ පොතපත විභාග පමණක් නොවේ. අධ්‍යාපනය කියන්නේ ඉන් පරිබාහිර පාසලෙන් පරිබාහිර ලෝකේ, විශේෂයෙන් සෞන්දර්ය ලෝකේ, වින්දනීය ලෝකේ, මේක තමයි පරිපූර්ණ අධ්‍යාපනය කියලා අපි කියන්නේ. ඇත්තෙන්ම මේ අර විනිෆ්‍රීඩ් කියන අධ්‍යාපන මනෝවිද්‍යඥයා කියනවා සෑම ළමයෙක් සමගම පාසල් ගේට්ටුවෙන් නාට්‍යකරණය පාසලට ඇතුළුවේ. මොකද ළමුන් අනුකරණයට හරි දක්ෂයි. නාට්‍ය කලාවේ කේන්ද්‍රීය න්‍යෂ්ටය වෙන්නේ අනුකරණය. එතකොට ළමුන් කරන අනුකරණය ඔබ දෙමව්පිය වශයෙන් දන්නවා. ගෙදර ඇවිල්ලා ඉතා කුඩා